එමිල් ඩුර්කයිම් ඩේවිඩ් එමිල් ඩුර්කයිම් 1858 අප්‍රේල් මස 15 වන දින නැගෙනහිර ප්‍රංශයේදී උපත ලැබීය. ඔහු සමාජ විද්‍යාඥයෙකු, මානව විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකුද විය. පළමු වරට ඔගස්කොම් විසින් හඳුන්වා දුන් සමාජ විද්‍යාව විෂයක් ලෙස විශ්වවිද්‍යාලවල ඉගැන්වීම ආරම්භ කළේය. එබැවින් නූතන සමාජ විද්‍යාවේ පියා ලෙසද හඳුන්වයි. එමිල් ඩුර්කයිම් යුදෙව් ජාතිකයෙකුද විය. ඔහුගේ පියා මෙන්ම සීයාද යුදෙව් ධර්මාචාර්යවරුන් විය. ඔහු මූලික අධ්‍යාපනය තමා උපත ලද ප්‍රංශයේ පැවති යුදෙව් පාසලෙන් ලැබීය. පාසලේ සිටි දීප්තිමත්ම සිසුවාද විය. ඔහු අයත් පෞල් පරිසරය දැඩි සාම්ප්‍රදායික ආගමික අදහස් දරුවද ඔහු සාම්ප්‍රදායික ආගමික අදහස් තරයේ ප්‍රතික්ෂේප කළේය. ඩුර්කයිම් තම ද්විතීයි අධ්‍යාපනය ලබා ගැනීමට එවක ඉතාමත් ප්‍රකට උසස් පාසලක් වූ ඉකෝලේ නෝමලේ නම් ආයතනයට ඇතුළත් විය. එහිදී ඔහුට ඔගස්කොම් ප්‍රමුඛ දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමට හැකි විය. 1882 දී ඩුර්කයිම් තම ප්‍රථම උපාධිය ලබා ගත්තේය. උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහු දර්ශනය හා සමාජ විද්‍යා සංග්‍රහවලට ලිපි කිහිපයක් සකස් කළේය. ඒ අතර ඔහුට යුනිවර්සිටි ඔෆ් බෝඩියක්ස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් ලැබූ අතර ඔහු එම විශ්වවිද්‍යාලයේ ප්‍රථම සමාජ විද්‍යා පාඨමාලාව ආරම්භ කළේය. එයින් පසු ඔහු ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය. එහිදී ඔහුට මහාචාර්යවරයෙකු ලෙස උසස් වීමක් ලැබින. පසුව ඔහු ප්‍රංශයේ ප්‍රකට සෝබෝන් සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවිය ලැබින. ඩුර්කයිම් 1887 විවාහ විය. ඩුර්කයිම් 1883 දී ද ඩිවිෂන් ඔෆ් ලේබර් ඉන් සොසයිටි නම් ග්‍රන්ථයේ ප්‍රකාශයට පත් කළේය. මෙම කෘතිය සමාජ විද්‍යා පියා ලෙස සැලකෙන ඔගස්කොම්ගේ සමාජ විද්‍යා න්‍යායන්හි ආභාෂය ලබා ඇති බව පැහැදිලිය. මෙම කෘතියෙන් ප්‍රාථමික සමාජ යාන්ත්‍රික ඒකාබද්ධතාවෙන් යුතු සමාජ බව පෙන්වා දෙයි. 1895 දී ඔහු ද රූල්ස් ඔෆ් සෝෂියෝලොජි මෙතඩ් නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. 1897 දී ඔහු සූසයිඩ් එනම් සියදිවි නසා ගැනීම ග්‍රන්ථය ලිදැක්වීය. එවක ප්‍රංශ සමාජයේ මුහුණ දුන් ඛේදවාචකයක් වූ සියදිවි නසා ගැනීම පිළිබඳ විධිමත් සමාජ විද්‍යාත්මක අධ්‍යයනයකින් පසු මෙම කෘතිය බිහි කෙරිණි. මීට අමතරව ඩුර්කයිම් ශාස්ත්‍රීය ප්‍රකාශන රසක් සම්පාදනය කළේය. ඒ අතර ප්‍රොෆෙෂනල් එතික් ඇන්ඩ් මොරාල් 1898 කලෙක්ටිව් ඇන්ඩ් ඉන්දිවිජුවල් රෙප්‍රසන්ටේෂන් 1899 ජජ්මන්ට් ඔෆ් රියලිටි ඇන්ඩ් ජජ්මන්ට් ඔෆ් වැලියු ඔහුගේ අවසන් ශාස්ත්‍රීය සංග්‍රහය ලෙස ද එලිමෙන්ටරි ෆෝම්ස් ඔෆ් රිලිජියස් ලයිෆ් නම් ග්‍රන්ථය 1912 දී ප්‍රකාශයට පත් කළේය. සමාජ විද්‍යා විෂය විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයනය ආරම්භ කිරීමට දායක වීම මෙන්ම ඩුර්කයිම් සේවය කළ සියලු විශ්වවිද්‍යාලයන්හි සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කරමින් සමාජ විද්‍යාව පෝෂණය කිරීමටත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ගුරුහරුකම් දීමටත් හැකිවීම නිසා සමාජ විද්‍යා ඉතිහාසයේ ස්වර්ණමය සලකුණක් ලෙස ඩුර්කයිම් දැක්විය හැක. මේ මහා විද්‍යාඥයා 1917 දී අවසන් හුස්ම හෙළීය. සමාජ විද්‍යාවට ලැබුණු දායකත්වය සමාජ පරිණාමය පිළිබඳ ඩුර්කයිම්ගේ විග්‍රහය සමාජ පරිණාම ක්‍රියාවලියේ වැදගත්ම සංකල්පය ශ්‍රම විභජනයේ බව ඩුර්කයිම් දක්වයි. මෙහිදී ඔහු සෑම සමාජයකම සමාජ ඒකාබද්ධතාවයක් පවතින බව දැක්වීය. ඔහු මෙම සමාජ ඒකාබද්ධතාවය කොටස් දෙකකට වර්ගීකරණය කොට දැක්වීය. ඒවා නම් යාන්ත්‍රික ඒකාබද්ධතාවය, ඓන්ද්‍රීය ඒකාබද්ධතාවය, සියදිවි නසා ගැනීම. එමිල් ඩුර්කයිම් සියදිවි නසා ගැනීම මෙසේ වර්ගීකරණය කර ඇත. ආත්මාර්ථකාමී සියදිවි නසා ගැනීම. තම පෞද්ගලික කාරණා නිසා සිදු කරන සියදිවි නසා ගැනීම් ආත්මාර්ථකාමී සියදිවි නසා ගැනීම ලෙස හඳුන්වයි. පරාර්ථකාමී සියදිවි නසා ගැනීම. තම සමූහය වෙනුවෙන් යම් කරුණක් අරඹයා ජීවිතය පරිත්‍යාග කිරීම පරාර්ථකාමී සියදිවි නසා ගැනීම යනුවෙන් හඳුන්වයි. අනෝමීය සියදිවි නසා ගැනීම. සමාජ ව්‍යුහයේ සිදුවන හදිසි වෙනස්වීම නිසා පීඩාවට පත්වන්නන් විසින් සිදු කරන්නා වූ සියදිවි නසා ගැනීම මෙයට අයත් වේ. දෛවෝපගත සියදිවි නසා ගැනීම. පුද්ගලිකයේ සංවර්ධනයට සමාජය විසින් හෝ එම ඒකක මගින් සිදුවන බාධාකාරී ක්‍රියාකාරකම් නිසා තම ජීවිතය පිළිබඳ ඇතිවන කලකිරීම හේතුවෙන් සිදුවන සියදිවි නසා ගැනීම මෙයට අයත්ය. තෝටමවාදය. එමිල් ඩුර්කයිම් විසින් ආගමේ මූලික ස්වරූපය තෝටමවාදය ලෙස හඳුන්වා දෙයි.
තෝටමයක් යනු ස්වභාව ධර්මයේ පවතින යමක් සුද්ධ වූ වස්තුවක් ලෙස සලකා වන්දනා කිරීමයි. මෙහිදී තෝටමයට අදි අස්වාභාවික බලයක් පවතින බව විශ්වාස කෙරේ. ඩුර්කයිම් ආගමේ මූලාරම්භය තෝටම වන්දනාව බව ඩුර්කයිම් පෙන්වා දෙයි.